तस भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिन्नतुने හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැම දිනම සූදානම් වන්නේ. ඉතින් සවනීය වැඩසටහනේදී අප සූත්‍රයක් මුල් කරගෙන දහම් කරුණු පිළිබඳව ප්‍රධාන ලෙස සාකච්ඡා කරන්නේ. අද දවසේදීත් අප මූලික කරගන්නට බලාපොරොත්තු වෙන්නේ තවත් එක් සූත්‍ර දේශනාවක් ඔබ නිතර අසා තිබෙන ඒ වගේම ඔබ හොඳින් දන්නා සූත්‍ර දේශනාවක් ඒ තමයි කච්චානගොත්ත සූත්‍රය. මේ කච්චානගොත්ත සූත්‍රය අද දවසේදී තෝරා ගන්නට හේතුව බවට පත්වන්නේ මේ තුළ අන්තර්ගත කරුණු සහ විශේෂයෙන් ඔබට අවධානයට ලක් කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව කල්පනා වන නිසා මට හිතුණා මේ සූත්‍රය ඊටාම වැදගත් සූත්‍රයක් බවට පත් වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ ඉන්නකොට කච්චානගොත්ත තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකත් පස්ස වැඩ හිටියා. මේ වෙලාවේදී කච්චානගොත්ත තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ඒ අවස්ථාවේදී විමසනවා සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ සම්මාදිට්ඨි හෝතිති. ස්වාමීනි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා කෙතකින්ද මේ සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ කවරකින්ද කොහොමද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් සම්මාදිට්ඨිය පිළිබඳව කරුණු විමසනවා. දැන් නිස්සිතෝ කෝයං කච්ඡායන ලෝකෝ යේ භුයේන අත්ථිතංචේව නත්ථිතංච. භාග්‍යතුන් වහන්සේ කච්චානගොත්ත තෙරුන් වහන්සේට දේශනා කරනවා කච්චානගොත්ත දයන් නිස්සිතෝ කෝයන් ලෝකෝ. මේ ලෝකය විශේෂයෙන්ම මේ කෙලවරවල් දෙකක් එහෙමත් නැතිනම් මේ දෙකක් ඇසුරු කරනවා. මොනවද? අතිතංචේව නතිතංච. ඇත කියලා හිතනවා. ඒ වගේම නතිතංච නැත කියන අන්තය ඇසුරු කරනවා. ඇත සහ නැත කියන මේ දෙකෝටිකය එහෙමත් නැතිනම් මේ කෙලවරවල් දෙක මේ ලෝකයා බොහෝ සෙයින් ඇසුරු කරනවා. ලෝක සමුදයංචකෝ කච්ඡායන යතභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතා සා නහෝති. කච්ඡානගොත්ත මේ ලෝකේ යම්කිසි කෙනෙක් ලෝක සමුදය පිළිබඳව දකිනවා නම් ලෝකයේ උපදින ආකාරය පිළිබඳව හඳුනනවා නම් ලෝක සමුදය පිළිබඳව දකිනකොට සම්මප්පඤ්ඤාය පස්සතෝ නුවණින් එක්කෙනා දකිනු ලබනකොට යා ලෝකේ නත්තිතා සා නහෝති. ලෝකයම් නැතයි යන හැඟීමක් වේ නම් මේ හැඟීම ඇති වෙන්නේ නැහැ. කච්චායන මේ ලෝකේ යම් කිසි කෙනෙක් සමුදේ පැත්ත දකිනවා නම් නුවණින් ඒ කියන්නේ ඒක හටගන්නේ කොහොමද කියලා ලෝක සමුදේ පිළිබඳව දකිනවා නම් එයාට මේ ලෝකේ නැත කියන යම් අන්තයක් තියෙනවා නම් ඒ නැත කියන දේ ඔහුට ඇත්තේ නැහැ. ලෝක නිරෝධංකෝ කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. ඒ වගේම කච්චානගොත්ත මේ යම්කිසි කෙනෙක් ලෝක නිරෝධං ලෝක නිරෝධය පිළිබඳව සම්මප්පඤ්ඤාය පස්සතෝ නුවණින් ඒකෙනා දකිනවා නම් යා ලෝකේ අත්තිසාසාන හෝති. යම් ලෝකේ ඇතැයි යන හැඟීමක් වේ නම් ඇතැයි යන ගැනීමක් වේ නම් ඒක ඇත්තේ නැහැ. එතකොට දැන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ලෝකයෙහි නැතයි යන යම් දෘෂ්ටියක් තියෙනවා නම් හැඟීමක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට ලෝක සමුදය පිළිබඳව දකිනකොට ඒක ඔහුට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ලෝකය තියෙනවා කියලා යම් කිසි කෙනෙකුට හැඟීමක් තියෙනවා නම් ලෝකයෙහි නිරෝධය පිළිබඳව යම් කිසි කෙනෙක් නුවණින් දකිනකොට ඒ දෘෂ්ටිය ඔහුට පවතින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. උපායුපාදාන චෙත් උපායුපාදානාභි නිවේස විනිබන්ධෝක අයංකච්ඡායන ලෝකෝ යේ භුයේන තංච උපායුපාදානං චේතසෝ අදිත්තානං අභිනිවේසානුසයං නෝපේති නෝපාදියති. එතකොට
උපාය උපාදාන උපය උපාදාන කියන මේ ධර්මයන්ට උපය කියලා කියන්නේ තණ්හා උපය සහ දිට්ඨි උපය කියලා අපි උපය කියන එක කොටස් දෙකකට බෙදනවා තණ්හා උපය සහ දිට්ඨි උපය ද්වේ උපය තණ්හා උපයාච තණ්හා උපයාච දිට්ඨි උපයාච උපය කියන එක කොටස් දෙකකට බෙදනවා තණ්හා උපය සහ දිට්ඨි උපය කෙනෙක් තණ්හා වශයෙන් එළඹ සිටිනවා කෙනෙක් දෘෂ්ටි වශයෙන් එළඹ සිටීම සිදු කරනවා ඒ වගේම උපාදාන උපාදාන කියලා කියන්නේ තණ් කාම උපාදාන ආදී වශයෙන් දැඩිව අල්ලා ගැනීම උපය උපාදාන එතකොට අබිනිවේෂ විනිබද්ධෝ අබිනිවේෂණය කරනවා එහි බැසගෙන පවතිනවා විනිබද්ධයි එහිකින් මිදෙන්නට පුළුවන් කමක් නැතුව පවතිනවා කයං කච්චායන ලෝකෝ යේ බුහියේන එතකොට කච්චායන බොහෝසේ මේ ලෝකය ඒ උපය උපාදාන සිතින් දැඩිවගෙන පරාමර්ශණය කරමින් පවතිනවා එතකොට යම් කිසි කෙනෙක් අර විදිහට ලෝකය මනවින් දකිනවා නම් අන්න ඒ කෙනාට අර ලෝකයා පවතින මේ උපය උපාදානයන් සිතින් දැඩිව අරගෙන වාසය කිරීමක් තියෙනවා නම් අන්න ඒ විදිහට සිතින් දැඩිව බැසගෙන පවතින බවක් තියෙනවා නම් නෝපේති නෝපාදීති ඒ වෙත එළඹෙන්නේ නැහැ තණ්හා වශයෙන් හෝ දිට්ටි වශයෙන් හෝ ඇයි ලෝකේ හට ගන්න පැත්ත දකින්න ඒ වගේම වැය වෙන පැත්ත දකින්න ඒ නිසා එළඹීමක් නැහැ ලෝකයේ පිළිබඳව න උපාදීයති ඒක තණ්හා උපාදාන වශයෙන් අල්ල ගන්න කමක් එතන ඇත්තේ නැහැ න උපාදීයති එතකොට නාදිත්ථාති අත්තාමේති එතකොට ඒක නා මේක මගේ ආත්මයයි කියලා ආත්මාදී වශයෙන් අදිෂ්ඨානයක් නැහැ අදිෂ්ඨානයක් කියලා කියන්නේ ඒක සිතින් ග්‍රහණය කරගන්න බවකට යන්නේ නැහැ දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති එතකොට දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති උපදින්නේ දුකම උපදිනවා නිරුද්ධවන්නේ දුකම නිරුද්ධ වෙනවා කියන මේ ඥාණය තියෙනවා ඒ වගේම න කංකති න විචිකිච්ඡති යට එතන සැකයක් ඇත්තේ නැහැ විචිකිච්ඡාවක් නැහැ එතනදී එයාට මේ ඒ කියන්නේ කෙසේද කෙසේද කියන එක පිළිබඳව හැඟීමක් ඇත්තේ නැහැ එතකොට අපරපච්චයා ඥානමේවස්සෙත්තු හෝති එතකොට අන්න ඒ කෙනාට ඒ හේතුව නිසා ඥානයක් ඔහුට හිදී පවතිනවා එත්තාවතාකෝ කච්චායන සම්මාදිට්ඨි හෝති මෙපමණකින් තමයි සම්මාදිට්ඨියට පත්වීම සිද්ධ වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සම්මාදිට්ඨියට පැමිණීම පිළිබඳව කරුණු විවරණය කරන්නට යෙදුණා එතකොට නැවත දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ සබ්බමත්තීතිකෝ කච්චායන අය මේකෝ අන්තෝ සියල්ල ඇතයි කියලා ගන්නවාක් තියෙනවා නම් කච්චායන මේක එක අන්තයක්. සබ්බං නත්තීති අයං ဒුතියෝ වන්තෝ. සියල්ල නැතයි කියලා ගන්නවා නම් මේක කච්චායන දෙවෙනි අන්තය. ඒතේතේ කච්චායන උභවන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. කච්චායන මේ අන්ත දෙකට නොපැමිණ භාග්‍යතුන් වහන්සේ මධ්‍යෙන් ධර්ම දේශනා කරනවා. මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. මධ්‍යෙන් ධර්මය දේශනා කරනවා. කොහොමද පටිච්ච සමුප්පාද ධර්මයට අනුරූපීව අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර උපදිනවා සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන උපදිනවා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සලආයතන පස්ස වේදනාදී මේ ආදී ලෙස පටිච්ච සමුප්පාද ධර්මය අනුව ධර්ම දේශනා කරනවා ඒ වගේම අවිද්‍යාව නොඋනේ නම් සංස්කාරය වෙන්නේ නැහැ කියලා මේක නිරෝධයේ පැත්තටත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කොට දක්වනවා මෙතනදී කච්චායන ගොත්තු සූත්‍රය වැදගත් කරගෙන මේක විශේෂ කරගෙන පැහැදිලි කරන්නට අවශ්‍ය වුණ කාරණාව බවට පත්ුනේ භාග්‍යතුන් වහන්සේ මෙතනදී මේ සබ්බං අත්ති සබ්බං නත්ති සියල්ල ඇත සියල්ල නැත කියලා දේශනා කරන මේ විවරණය පිළිබඳව. එතකොට සියල්ල ඇත කියලා කෙනෙකුට හමු වෙනවා නම් සියල්ල ඇත කියලා හමු වෙන්නේ කොතනකදීද? සියල්ල නැත කියලා කෙනෙකුට ඇසුරු වෙනවා නම් සියල්ල නැත කියන මේ අන්තය නැත කියන තැන ඇසුරු වෙන්නේ කොතකින්ද කෙතකින්ද කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්නට මේක ඊටාම වැදගත් වෙන නිසා. එතකොට අපි දන්නවා සියල්ල ඇත කියලා කියන්නේ සාස්වතය පිළිබඳව. සියල්ල නැත කියලා කියන්නේ උච්ඡේදය පිළිබඳව දෘෂ්ටි වශයෙන් අපි මේක බෙදාගත්තොත්. එතකොට ඇත කියන්නේ සාස්වතය තුල වාසය කරන එක නැත කියලා කියන්නේ අසාස්වතේ උච්ඡේදය තුල වාසය කිරීමක්. එතකොට ලෝකය මේ ඇත සහ නැත කියන මේ අන්ත දෙක තුල තමයි වාසය කරන්නේ. මේ විදිහට ලෝකය මේ අන්ත දෙක තුල වාසය කරනකොට
ඒ කෙනාට මේ තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත උපය උපාදානයන් තියෙනවා නම් එහි තමන්ගේ සිත බැඳගෙන එතකොට ඒ තෘෂ්ණා දෘෂ්ටි අභිනිවේෂානුෂයන්ට පැමිණ වාසය කරනවා සාමාන්‍යයෙන්. හැබැයි අර විදිහට යම්කිසි කෙනෙක් ලෝක සමුදය සහ ලෝක නිරෝධය දකිනවා නම් ඒ ලෝක සමුදය සහ ලෝක නිරෝධය දකින කෙනා අර විදිහට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අභිනිවේෂණයකට පැමිණෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. මම මගේ ආදී ලෙස එයාට ග්‍රහණය කරගන්නේ තෘෂ්ණා හෝ දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. උපදිනකොට දුකම උපදිනවා, නිරුද්ධ වෙනකොට දුකම නිරුද්ධ වෙනවා කියන එක පිළිබඳව එයාට දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පරප්‍රත්‍ය රහිතව, පරප්‍රත්‍ය කියලා කියන්නේ දැන් තව කෙනෙක් කියපු නිසා නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිසා නෙමෙයි, ඔහුගේ ඥාණයෙන් ඔහුට දැනගන්නට පුළුවන්කම තියෙනවා. මේ ලෝකේ හේතුඵල ධර්ම පිළිබඳව, යථාර්ථය පිළිබඳව ඔහුට දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය හැටියට භාග්‍යවතුන් වහන්සේ විවරණය කරන්නට යෙදුනේ. මෙතෙන්දී සබ්බං අත්ථි කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේහි පැවැත්ම පිළිබඳව සියල්ල ඇතැයි කියලා කෙනෙකුට යම් දැකීමක් තියෙනවා නම්, සියල්ල ඇතැයි කියලා යම් දෘෂ්ටියක් තියෙනවා නම්, මේ සියල්ල ඇතැයි කියලා ගත්ත මේ දැකීම දෘෂ්ටිය තමයි එක අන්තයක් බවට පත් වෙන්නේ. ඒකට මොකක් පිළිබඳවද මේ සියල්ල ඇතැයි කියලා කියන්නේ? මොකද්ද මේ සියල්ල කියලා කියන්නේ කියන එක පිළිබඳව අපි විමසා බැලුවොත් අපිට හඳුනා ගන්නට පුළුවන් මේ ලෝකයේ පිළිබඳව තියෙන శాశ్వත ගතිකත්වය. එහෙම නැතිනම් ලෝකයේහි පැවැත්ම. මොකද්ද ලෝකය කියලා කියන්නේ? ලෝකය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබට විමසා බලන්නට ගියොත් ඔබට හමුවන දේ තමයි ලෝක සූත්‍රාදී සූත්‍රයන්හි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ස්පර්ශ ආයතන 6 අත්දැකීම. ඒ ස්පර්ශ ආයතන 6 අත්දැකීම තමයි ඔබේ ලෝකය බවට පත් වෙන්නේ. ස්පර්ශ ආයතන 6 අත්දැකීම තමයි ඔබේ ලෝකය බවට පත් වෙන්නේ. එතකොට ඔබ යම්බදු ආකාරයක ලෝකයක් තියෙනවා කියලා ඔබට හැඟීමක් තියෙනවා නම් ඒ තියෙන ලෝකය කුමක් මත ගොඩනැගුණ දෙයක්ද? ස්පර්ශ ආයතන 6 අත්දැකීම මත ගොඩනැගුණ දෙයක් තමයි ලෝකය කියලා ඔබට තියෙන. එතකොට ලෝකය තියෙනවා කියලා ඔබ යම් කිසි විදිහකින් කල්පනා කරනවා නම් හිතනවා නම් කොහොම ලෝකයක්ද තියෙන්නේ? ඔබ ස්පර්ශ ආයතන 6ෙන් ඇති කරගත්ත විදිහේ ලෝකයක් තමයි ඔබට ඇත්ත වෙලා තියෙන. මේක මහා සංකීර්ණ කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. ඔබට ඉතාම සරලව තේරුම් ගන්නට තියෙන කතාවක් ගැන මේ කතා කරන්නේ. හිතන්නකෝ ඔබට යම්බඳු ආකාරයකින් ඔබේ ඇස්වලට පේන ලෝකය ඔබට ඉපදුණු දවසේ ඉඳලා යම්කිසි පුද්ගලයෙකුට වර්ණ සංයෝජන වර්ණ පරාසය අපි දකින වර්ණ පරාසය දකින්න බෑ නං. කෙනෙකුට උත්පත්තිය ලැබපු මොහොතේ ඉඳලා එයාට පේන්නේ කළු සුදු කියන තැනක නම් එයාගේ ලෝකය ඇත්තටම එයාට ලෝකේ තියෙන දේවල් කියලා හම්බෙන්නේ වර්ණ සංයෝජන සහිත වූවක්ද කළු සුදු ලෝකයක්ද? එයාට හම්බෙන්නේ කළු සුදු සහිත ලෝකයක් මිසක අපිට තියෙන වර්ණ පරාසයන්ගේ ලෝකයක් නෙමෙයි. එතකොට යම්කිසි කෙනෙකුට අපි ඉන්න මට්ටමට වඩා වෙනස් වර්ණ පරාස සහිත ලෝකයක් ඇසුරු වෙන්න ගත්තොත් එහෙම උත්පත්තියෙහි පටන් ඒ කෙනාගේ ලෝකය ඊට වඩා වෙනස් වර්ණ පරාසයකින් ඔහුට ලෝකය හඳුනා ගන්න, ලෝකය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඇත්තටම හඳුනාගන්නේ තියෙන ලෝකයද, එහෙම නැතිනම් අපේ ස්පර්ශ ආයතනයකින් ගෙනල්ලා දෙන අත්දැකීමද? දැන් ඔබ හඳුනා ගන්නා ලෝකයේ දැකපු රූප තියෙනවා කියලා ඔබ හිතනකොට ඔබේ හිතන රූපය ඇත්ත වශයෙන්ම ඔබේ ස්පර්ශ ආයතනයකින් ලබාගත් යම්කිසි අත්දැකීමක්. ස්පර්ශ ආයතනයේ හැකියාව යම් බඳුද ඒ හැකියාවට අනුරූපීව තමයි ඔබේ රූපය ග්‍රහණය කරගෙන තියෙන. එතකොට ඒ තියෙන රූපයට අයත් වර්ණය කියන දේ ගෝචර කරගත්තේ ඔබේ ප්‍රසාදයේ තියෙන හැකියාවට අනුව. එතකොට ශබ්දේ කියන දේ ගෝචර කරගත්තේ ඔබේ ප්‍රසාදයට අනුව. ගන්ධයත් ඒ විදිහමයි, රසයත් ඒ විදිහම තමයි. එතකොට දැන් රසය වැඩි කෙනෙකුට, රසනහර කියන දේ ප්‍රසාද රූප උපදිනවා කියන එක වැඩි කෙනෙකුට මොකද්ද වෙන්නේ? එතකොට ප්‍රසාද රූප උපදිනවා වැඩි කෙනෙකුට වඩා රසයක් දැනෙන්න පුළුවන්. එකම ආහාරය තුළ ප්‍රසාද රූප අඩු වැඩි වෙනකොට කෙනකෙනාට රස වෙනස්ව දැනෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. එතකොට දැන් කෙනෙකුට ලුණු වැඩි කියලා හිතනකොට කෙනෙකුට ලුණු මදි වෙන්න පුළුවන්. කෙනෙකුට සීනි වැඩි කියලා හිතනකොට කෙනෙකුට සීනි වැඩි වෙන්න පුළුවන්.
කෙනකෙනාගේ ප්‍රසාදය අනුව සහ සංකල්පනාව අනුව ලෝකේ වෙනස් වෙනවා කියන එක අපිට ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී මට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණ දේ තමයි මූලික වශයෙන්ම අපි ලෝකය කියලා අපි යමක් හඳුනාගන්නේ කොහොමද? අපි ලෝකය කියලා හඳුනාගන්නේ ස්පර්ශ ආයතන හයේ අපේ තියෙන අත්දැකීම තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. එතකොට ස්පර්ශ ආයතන හයේ අත්දැකීම මේ විදිහට හඳුනාගත්තට පස්සේ අපි හඳුනාගත්ත ලෝකය තුළ අපිට තියෙන ලෝකය ඇතයි කියලා ගත්ත සංඥාව. දැන් අපිට ආත්මය ඇතයි කියලා ගන්න බවක් තියෙනවා, ලෝකය ඇතයි කියලා ගන්න බවක් තියෙනවා. මෙතන කොටස් දෙකක් තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් කියනවා මේ ආත්මය කියලා කියන එකම තමයි ලෝකය කියන්නේ කියලා. හැබැයි එකම සූත්‍රය ඇතුලේ මේ කොටස් දෙකම විග්‍රහ වෙන තැනුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා, ලෝකය සහ ආත්මය කියන මේ දෙකම. එතකොට මේ ලෝකය ඇතයි කියලා අපි කල්පනා කරනවා නම් අපි තියෙනවා කියලා හිතන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන හයේ අත්දැකීම. දැන් අපිට ලෝකය තියෙනවා. ලෝකය ඇසුරු කරන්නේ අන්නේ අන්තයේ වැඩිපුරම ඇතයි කියන අන්තයේ තමයි ලෝකය වැඩිපුරම ඇසුරු කරන්නේ. එයාට ලෝකය පවතිනවා, ලෝකය තියෙනවා. තියෙන බව ඇතුලේ තමයි ඔවුන්ගේ සමස්ත ජීවිතය රඳා පවතින්නේ. තියෙන දේ මත ඔවුන් ජීවත් වෙනවා. එතකොට ඇත කියලා ගත්ත මේ අන්තය තුළ, ඇත කියලා ගත්ත දේ තුළ ඔවුන් ජීවත් වෙනකොට අපිට තියෙන හැඟීමක්, කලින් දැකපු දේවල් දකින්න පුළුවන්, කලින් අහපු දේවල් ආපහු අහන්න පුළුවන්, විඳපු දේවල් විඳින්න පුළුවන්, දැනගත් දේවල් දැනගන්න පුළුවන්. මේ විදිහට අපිට යම් හැඟීමක් තියෙනවා නම්, යම් බඳු ආකාරයක දැනීමක් තියෙනවා නම්, මේ දැනීම මොකක්ද? මේ දැනීම අර ඇති බවට ගත්ත අපේ ස්පර්ශ ආයතන හය මත ගොඩනැගුණු ලෝකයේහි ස්වභාවය. එහෙනම් ඒක මත අපිට තියෙන ඇත කියන අන්තයට පැමිණීම. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක විමසා බැලලා මේක නැත කියන අන්තයට නෑ, එහෙම දේවල් නෑ කියලා නාස්තිකවාදයක් පනවන්න පුළුවන් කමකුත් තියෙනවා. දැන් සම්මුතිය ව්‍යවහාරයේ ඉක්මවා ගිහිල්ලා ව්‍යවහාරයේ යම්කිසි කෙනෙකුට බොරුවක් කරලා ඊට පස්සේ නාස්තිකත්වයක් පනවනවා. නෑ, තියෙන්නේ සතර මහා ධාතුවක් විතරයි. සතර මහා ධාතුවක් හටගෙන නැති වෙනවා. එතකොට කෙනෙක් තව කෙනෙකුට පිහියෙන් යන්නොත් වෙන්නේ සතර මහා ධාතුවක් ඇතුළෙන් සතර මහා ධාතුවක් ගියා මිසක මේ පුද්ගලයෙකුගේ මරණයක් වෙන්නේ නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්, කෙනෙක් තර්කණය කරන්න පුළුවන්. ඒ විදිහට තර්කණය කරපු අයත් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. ඉතින් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සම්මුතිය ඉක්මවා ගිහිල්ලා පරමාර්ථ ධර්ම පිළිබඳව කතා කරන්න ගිහිල්ලා අන්තිමේටම සම්මුති සත්‍ය ප්‍රතික්ෂේප කරලා පරමාර්ථයට අනුව වැරදි නිගමනයකටපත් වෙනවා. කර්ම කරන්නෙක්ෝ කර්මයක් රැස් කරගන්න කෙනෙක් ඇත්තේ නැහැ. ඒ වගේම මෙතනදී හුදෙක්ම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් විතරයි. සතර මහා ධාතු සතර මහා ධාතුවක් ඇසෙන් ගියා, මැරෙන්නෙක්ෝ මරන්නෙක් නැහැ. එහෙනම් රැස් වෙන කර්මයක් ඇත්තේ නැහැ කියලා කෙනෙක් දෘෂ්ටිගත වෙන්න පුළුවන්. එතකොට ඒවත් නැති වෙලා යනවා කියලා හිතනකොට කෙනෙක් නාස්තිකත්වයටපත් වෙන්න පුළුවන්. උච්ඡේදයකට නම් කර්ම කරන්නෙක් නැත්තම් ඒවල විපාක විඳින්නෙක් ඇත්තෙත් නැහැ. විපාක විඳින්නෙක් නැත්තම් අර කම්මසගත සම්මා දිට්ඨිය කියන එක ඕහාර සත්‍ය මත පදනම් කරගෙන තියෙන දෙයට පැමිණීමක් නැතිකම නිසා ලෝකේ නැහැ කියන තැනකට කෙනෙකුටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ඇත කියන භවෙන් මිදෙන්නට යන කෙනෙකුට තමයි නැත කියන අන්තේ කරා බොහෝ වෙලාවට ලංවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ලෝකයා බොහෝ සෙයින් ඇත සහ නැත කියන මේ අන්ත දෙක ඇසුරු කරගෙන වාසය කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ධර්මදේශනා කරන්නේ මේ ඇත සහ නැත කියන මේ අන්ත දෙකෙන්ම මිදිලා මැදින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කොහොමද බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හුදු හේතුඵල ධර්මයක්. යම්කිසි ධර්මයක් හේතු නිසා හටගන්නවා නම් හේතු ඇතිකල්හි හටගන්න බව පේන නිසා ඒ ධර්මය නෑ කියන්න පුළුවන් කමක් නෑ. ලෝකය හටගන්නවා කියන බව පේනවා නම් ලෝකේ හටගන්න වෙලාවේදී කොහොමද අපි ලෝකේ නැහැ කියලා කියන්නේ? හටගන්න වෙලාවේදී තියනවානේ. එහෙනම් අන්න ඒකයි කිව්වේ මේ ලෝක සමුදයංකෝ කච්චායන සම්මප්පඤ්ඤායේ පස්සතු කච්චායන මේ ලෝක සමුදය කෙනෙක් නුවණින් දකිනවා නම් යා ලෝකේ නත්තිසාසා නොහොති යම් ලෝකේ නැතයි යන හැඟීමක් තියනවා නම් ඒක වෙන්නේ නැහැ. එතකොට ලෝකයේ හට ගැනීමක් තියෙනවා. හටගත්ත මොහොතේදී ලෝකේ නැහැ කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකෙන් අදහස් කළේ දැන් මේකම අපිට පුප්ප සූත්‍රයත් එක්ක අනුයාතව ගත්තොත් එහෙම අපිට පුප්ප සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දක්වනවා මහන්නේ යම්කිසි කෙනෙක්
නුවණැත්තන් විසින් ලෝකේ යමක් තියෙනවා කියලා සම්මතයි නම් මහන්නේ මාත් කියනවා ලෝකේ එහෙම දෙයක් තියෙනවා කියලා. මහන්නේ යම් කිසි දෙයක් ලෝකේ නැතයි සම්මතයි නම් මහන්නේ මම කියනවා එහෙම දෙයක් නැතයි කියලා නුවණැත්තන් විසින් සම්මතයි නම් මහන්නේ මමත් කියනවා එහෙම දෙයක් නැහැ කියලා. මහන්නේ මොකද්ද ලෝකේ ඇතැයි යයි සම්මත? මහන්නේ යම් මේ ලෝකේ රූපයක් අනිත්‍ය වූ රූපයක් ඇතැයි යයි නුවණැත්තන් විසින් සම්මතයි. මහන්නේ මම මේ රූපය ඇතැයි කියමි. මහන්නේ යම් රූපයක් නුවණැත්තන් විසින් නැතැයි යයි සම්මත නම් මම මේ රූපය නැතැයි කියලා කියනවා. මොකද්ද යම් නිත්‍ය වුණ රූපයක් යම් කිසි නුවණැත්තන් විසින් කියනවා නම් නිත්‍ය වුණ රූපයක් නැහැයි කියලා මහන්නේ මම මේ රූපය නැතැයි කියමි. අනිත්‍ය වුණ රූපයක් ඇතැයි යයි සම්මත නම් මහණනි මම අනිත්‍ය වුණ රූපයක් ඇතැයි කියමි. ඒකට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපේ නැහැ කිව්වේ නැහැ. අනිත්‍ය වෙන රූපයක් තියෙනවා, ඒක තියෙනවා. හැබැයි ඒක අනිත්‍යයි. හැබැයි ඒ අනිත්‍ය භාවයේ උරුම කරගත්ත රූපයක් නොවෙනස්ව තියෙනවා කියන එකක් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද අනිත්‍යයි කියන්නේම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බවක් නිසා. එහෙනම් ඒක හේතු නැති වෙනකොට නැති වෙනවා කියන බව එතන විද්දමාන උනේ නැත්තම් ඒ රූපය තියෙනවා. ඒ රූපය පවතිනවා. එහෙනම් ඒකම තමයි රූපය පිළිබඳව තියෙන නিত্য සංකල්පනාව, රූපය පිළිබඳව තියෙන නিত্য සංඥාව. එහෙනම් රූපය පිළිබඳව තියෙන අනිත්‍යතාවය පේන්නත් ඕනේ, නিত্যතාවය කියන එක දුරු වෙන්නත් ඕනේ. එතකොට රූපය කියන එක මේ අනිත්‍යතාවය ප්‍රකට කරගන්නකොට අපිට පේන්නේ මොකද්ද? මේක හටගන්න විදිහ සහ වැය වෙන විදිහ තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන. ඒක තමයි පටිච්ච සමුප්පාදයේ තුලින් විවරණය කරලා දක්වන්නේ අපිට කොහොමද මේක උපදින්නේ කියන එක. අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර ධර්මයේ උපදිනවා, සංස්කාරය නිසා විඥානය උපදිනවා. නැතිනම් මේ හේතුවක් නිසා ඵල ධර්මයක පැවැත්මක් පේනවා. මොනවාද? විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ විපාක පංචකයක පැවැත්මක් පේනවා. මේ විපාක පංචකයක විපාක ධර්ම ටිකක පැවැත්මක් පේන්නේ මොකක් නිසාද? අවිද්‍යා සංස්කාර කියන ධර්මයන් මුල් කරගෙන. ඒ කියන්නේ අද ඔබ යම් බඳු ආකාරයකින් ඇහැෙන් රූප දකිනවා නම්, කනෙන් ශබ්ද අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස, කයින් ස්පර්ශ විඳිනවා නම්, නැතිනම් ඔබට යම් විදිහකින් මේ ආයතනයන්ට අරමුණු ස්පර්ශ වෙනවා නම් ඒක උපදින්නේ මොකක් නිසාද? හේතු ඇති කල්ලිය අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික තියෙනවා නම්. ඒකට ඒ මොකද්ද මේ පටිච්චසමුප්පාදය තුල කතා කරන අවිද්‍යා සංස්කාරය කියන එක තමයි අවිද්‍යාව කර්මයේ තණ්හාව කියලා කියන්නේ. ඒකට අවිද්‍යා සංස්කාර කියනකොට කර්මය කියලා කියන සංස්කාරය කියන එක. ඒකට එතන තණ්හාව යෙදිලා තමයි ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. එතකොට අවිද්‍යා කර්ම තණ්හා වර්තමාන ආහාර ප්‍රත්‍ය උපකාර කරගෙන ඔන්න අපිට ඇහැ සකස් වෙනවා, ආයතන ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. එතකොට විඥානයේහි පහළ වීමක් තියෙනවා, විඥානයේ අසුර වීමක් තියෙනවා. එතකොට නාම රූප සලායතන පස වේදනා කියන මේ විපාක සම්තති හට ගැනීමක් එතන තියෙනවා. එහෙනම් අන්න එතකොට තමයි අපිට ඇහැට රූපේ පේනවා කියලා කියන්නේ. පින්නතනේ ඇහැට රූපේ පේනකොට රූපේ නැහැ කියන්නේ කොහොමද? ඇහැට රූපේ පේනකොට කෙනෙක් රූපේ නැහැ කියලා කියන්නේ කොහොමද? රූපේ නැහැ කියන්න පුළුවන් කමක් නැහැ. තියෙන රූපේ තමයි ඇහැට පේන්නේ. ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියලා බෙදන්නේ ඒකනේ. ආධ්‍යාත්මික ඇහැට බාහිර තියෙන වර්ණ සටහන් ආපාතාගම වෙනවා. ඒක ඇවිල්ලා වැටෙනවා. ඇහැට පතිත වුණාට පස්සේ හිතින් ඒ රූපේ දැනගන්න පුළුවන් කම තියෙනවා. ඇහැට වර්ණ සටහන් පතිත වෙනවා. පතිත වුණාට පස්සේ ඒ රූපය අපිට ඔන්න විඥානයේ යෙදලා රූපේ දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඇහෙන් රූපය දැකලා රූපය පිළිබඳව මේ දැනගන්නවා කියන මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මේ ධර්මයන්ගේ වැයවීම තුළ, නිරෝධයට පත්වීම තුළ අපිට ඒ පේන රූපය ආපහු තියනවා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. පෙනෙන රූපය නැවත තියනවා කියන්න පුළුවන්කමක් නැහැ. එහි ආයුෂයේ ගෙවි අවසන් වීමත් එක්ක මොකද වෙන්නේ? පෙනුණු රූපය උත්පාදයක් පේනවා, වැයක් ස්ථිතියක් පේනවා, වැයක් පේනවා. එතකොට ඒක හටගත්ත, පැවතුන, නිරුද්ධ වුණා. එතකොට මේ ධර්මයන්ගේ මේ ප්‍රත්‍යයන්ගේ බිඳී යාමත් එක්ක පේන රූපය නැති වෙනකොට, පේන රූපය නිරෝධයටපත් වෙනකොට ඒ රූපය ආයේ කවදාවත් උපදින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.
එනිසා එකවරක් ඔබේ ඇස් හමුවට පැමිණි රූපය නැවත කවදාවත් ඔබේ ඇස් හමුවට පැමිණෙනවා කියලා කිව්වොත් ඒක කවදාවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? හැමදාම රූපය අලුතෙන් අලුතෙන්ම ඔබේ ඇස් හමුවට එනවා. එතකොට මෙහෙම ඇස් හමුවට එන තැනක ඔබ ලෝකය ඇතුලේ සංකල්පමය වශයෙන් අර රූපයට සීමා කරගෙන හිතනකොට ඔබට ඒ රූපායතනය ඇතුලේ අම්මා තාත්තා, ගෙවල් දොරවල්, රුවන්වැලි සෑය මේ විදිහට ඔබට දේවල් ගැන දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මොකක් නිසාද ඔබ දැනගත්තේ? ඇහැට රූපය එනකොට අලුතෙන්ම රූපය එන්නේ කලින් තිබිලෙන එකක් නෙමෙයි. කලින් තිබිලා ලෑස්ති වෙලා තිබිලා එනවා එහෙම නෙමෙයිනේ. ඒ රූපය ගැනලා මම රුවන්වැලි සෑය කියලා කියනවත් නෙමෙයිනේ. කවදාවත් රුවන්වැලි සෑය ගැන අහලවත් නැති දැකලවත් නැති කෙනෙක් එක්කම එකවර ඔබව ගෙනල්ලා රුවන්වැලි සෑය ළඟින් ඇස් දෙක ඇරියොත් එතකොට ඔය ඔබ දෙපළටම රූප පේනවා. ඇහැට වර්ණ සතහන් පතිත වෙනවා. ඇහැට වර්ණ සතහනක් පේනවා. ඔබ ඒකට රුවන්වැලි සෑය කියලා දැනගන්නකොට තව කෙනෙකුට රුවන්වැලි සෑය කියලා දැනගන්න දෙයක් නැතුව එයා දැනගන්නවා එතන තියෙන යම්කිසි රූපයක් තියෙනවා කියන එක. එතකොට ඇත්තටම රුවන්වැලි සෑය කියන එක දැනගත්තේ කොහෙන්ද? ඒක දැනගත්තේ අපේ හිත පැත්තෙන්. අනික් කෙනා දැනගත්තේ මොකන්ද? එයා ඇහැට පේන රූපය බාහිර තියෙනවා කියලා එයා දැනගත්තා. එයාට එච්චරයි. අපිට ඊට වැඩිය පෝෂණය වෙලා තියෙනවා. ඒ නිසා අපි දැනගත්තේ මොකද්ද? අපි සංස්කාර වශයෙන් ඇති කරගත්ත අපේ හිත පැත්තෙන් උපද්දගත්ත නිමිත්තක් අපි බාහිර රූපේ පැත්තට මනසින් යොමු කරලා තමයි රුවන්වැලි සෑය කියන එක අපි හදාගෙන විඳින දේ. එතකොට ඔය රුවන්වැලි සෑය කාටවත් අල්ලන්න පුළුවන් කමක් නැත්තේ. ඔය රුවන්වැලි සෑය කාටවත් අල්ලන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි රුවන්වැලි සෑය අල්ලන්න පුළුවන් කමක් නැහැ කියන්නේ? ඔබ ගිහිල්ලා අතින් ඇල්ලුවොත් ඔබට තද ගතියක් පටවි ධාත්වයක් ස්පර්ශ වෙයි මිසක ඔබට අරපේන සමස්ත හැඩය හෝ වර්ණය අතට දැනෙන්නේ නැහැ. එහෙනම් ඒ අහුවෙන්නේ මොකද්ද? අතට දැනෙන්නේ ස්පර්ශ වෙන්නේ තද ගතිය විතරයි. හොඳයි, එකවරක් ඔබ ස්පර්ශ කළා ආපහු අත ගත්තොත් අහකට නැවත ස්පර්ශ කළොත් ඔබට දැනෙන්නේ කලින් තිබුණු පටවි ධාත්වද එහෙම නැත්නම් ඊට ඒක බිඳිලා ගිහිල්ලා ආපහු අලුතෙන් ඉපදුණු තද ගතියක් අලුතෙන් ඉපදුණු ප්‍රසාද රූපයකට. පින්නතුනේ රූපේ තියෙනවමයි කියලා හිතාගත්ත කෙනෙකුට උනත් තේරෙනවනේ මේ මොහොතක් පරක්කු වෙච්ච දෙයක් තමයි මේ ආපහු ස්පර්ශ වුනේ කියලා. එහෙනම් කලින් එක නෙමෙයි, මොහොතක් වයසට ගියපු මොහොතක් දිරා ගියපු දෙයක් තමයි ස්පර්ශ වුනේ කියන එක හරි වැටහෙනවනේ. මේ මහා ගැඹුරු රූපේ මොහොතකින් බිඳිලා යනවා කියන එක ඒ ආයසන්ත තියෙන තැනකට නැති වෙලා යනවා කියන එක පැත්තකින් තියන්නකො. අර විදිහට හිතුවත් කෙනෙක් තියෙන දේ අල්ලනවා කියන මට්ටමක හිටියත් එයාට පිළිගන්න සිද්ධ වෙනවානේ ගිය තප්පරේ තිබුණු දේ නෙමෙයි මේ තප්පරේ අහුනේ, මේ තප්පරයක් වයසට ගියපු පරණ වෙච්ච දෙයක් තමයි අතට අහුනේ කියලා. ඒක අලුත් එකක් මේ වෙලාවේදී හටගත්ත. කවදාවත් ඔබට එකවරක් ස්පර්ශ කරපු එකක් නැමතවරක් ස්පර්ශ කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒකම තමයි ඇහැ පැත්තෙන් සිද්ධ වෙන දේ. එකවරක් දැකපු රූපයක් නැවත කවදාවත් ඇහෙන් දකින්න කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක එකවරයි දකින්න පුළුවන්. එක පාරයි දකින්න පුළුවන්කම තියෙන. ඒක දෙපාරක් දකින්න කියන එක කොයිම මොහොතකවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක මොහොතක විතරයි ඒක දකින්න පුළුවන්කම තියෙන. ඇහැට පේන රූපේ එක මොහොතක විතරයි දකින්න පුළුවන්කම තියෙන. ඒක මොහොතවල් දෙකක් ඒක උපදින්නේ නැහැ. එතකොට මේ විදිහට ඇහැට රූපේ පේන තැනක, ඇහැට වර්ණ සටහන ප්‍රකට වෙන තැනක අපි කොහොමද එහෙනම් එකම දේ දකින්නේ? නැවත නැවත එක දිගට තියෙන දේවල් දකින්නේ නැහැ. පින්නතුනේ පේන රූපේ පැත්තේ කවදාවත් එක දිගට තියෙන ඒවා හම්බ වෙන්නේ නැහැ. මොහොතකට උපදින රූප තමයි පේන්නේ. රූපය නැහැ කියන්නේ නැහැ, රූපය තියෙනවා. හැබැයි එක දිගට තියෙන රූප තියෙනවා කියලා කියනවා නම් ඒ Nirodhe නොදන්න කම නිසා කතා කරන දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ කතා කරන දෙයක්. කවුරු හරි බාහිර රූප නැහැ ඔක්කොම හිත පැත්තේ හදා ගන්නවා කියලා කියනවනම් ඒ රූපය අපිට පේන විදිහ හට ගන්න විදිහ පිළිබඳව දන්නේ නැතිකම නිසා කියන කතාව. ඒ නිසා කෙනෙක් රූපය ඇතයි කියලා කියනවනම් පවතිනවා කියලා කියනවනම් වෙනස් නොවි එක දිගට තියෙන දේවල් පේනවා, ඇහෙනවා, විඳිනවා, දැනගන්නවා කියලා කියනවනම් ඒකත් වැරදි. ඒ වගේම ස්පර්ශ ආයතන හය පැත්තෙම නැහැයි කියලා කෙනෙක් කියනවනම් ඒකත් වැරදි. එහෙනම් අපිට මෙතනදී තේරුම් ගන්නට තියෙන දේ තමයි මේක
හේතුඵල දහමක්. හේතු ටික ඇතිකල්හි උපදින දෙයක් මිසක හේතු ටික නැති වෙනකොට බිඳෙනකොට නැති වෙලා යන දෙයක් මිසක කොයි වෙලාවකවත් මේක අපි සකස් කරගෙන විඳින දෙයක් නෙමෙයි. මේක අවිද්‍යා කර්මය නිසා සකස් වුණ වර්තමාන විපාකයක පැවැත්මක්. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටිකක පැවැත්මක්. මේ ධර්ම ටික ඒ විපාක සන්තතිය ඇතුලේ පේනවා, ඇහෙනවා, විඳිනවා, දැනගන්නවා කියන එක වෙනම. එහෙම එකක් වෙන්නේ නැත්තම් මොනවාද මේ පේන්නේ? මොනවාද අතට ස්පර්ශ වෙන්නේ? මොනවාද ඇහෙන්නේ? එහෙම එකක් වෙනවා. එහෙම තියෙන දේවල් තමයි පේන්නේ. හැබැයි පෙනුනට පස්සේ ඒක ඉතුරු වෙලා තියෙනවා කියලා හිතනවනම් ඒක වෙන්නේ නැහැ. ඇයි? ඒ හේතු ඒක ගොඩනඟපු හේතු ටික වැය වෙනකොට ඒ ධර්මයේ වැය වෙලා යනවා. එහෙනම් එක දිගට තියෙන්නේ මොකක් නිසාද? එක දිගට තියෙන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන වර්තමාන විපාක ධර්ම ටිකේ අනිත්‍යතාවය දකින්නේ නැති නිසා. ඒ ධර්ම ටික පිළිබඳව තියෙන අනවබෝධය නිසා, එහි Nirodhe සාක්ෂාත් නොකරන නිසා වර්තමාන අවිද්‍යාවෙන් ගොඩනගෙන තැනක කර්ම සකස් කරගන්න තැනක තමයි ඔබට ඒ දේවල් ඇසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. දැන් ඔබට අර විපාක සන්තතිය පැත්තේ, විපාක ස්කන්ධ ටික පැත්තේ ඔබට හම්බෙනවා ලෝකය, අම්මා තාත්තා, කැමැති අය, අකමැති අය, රුවන්වැලි සෑය, ජයශ්‍රී මහබෝධිය, මෙහෙම දේවල් හම්බ වෙනවා. දැන් ඔබට කුසල් කරන්න පුළුවන්, දැන් ඔබට අකුසල් කරන්න පුළුවන්. ඇයි කුසල් කරන්න පුළුවන් අකුසල් කරන්න පුළුවන් බව තියෙන්නේ? අවිද්‍යාව නිසා. ඇත්ත දන්නේ නැහැ. මොකේද ඇත්ත දන්නේ නැත්තේ? විපාක ස්කන්ධ ටිකේ ඇත්ත දන්නේ නැහැ. ලෝකය උපදින විදිහ දන්නේ නැහැ. ලෝකේ නිරුද්ධ වෙන විදිහ දන්නේ නැහැ. ලෝකය උපදින විදිහ සහ ලෝකේ Nirodhayata pattena විදිහ දන්නේ නැති නිසා අපි ලෝකය පිළිබඳව තණ්හා වශයෙන් එළඹෙනවා. ලෝකයේ පැත්තට දික්ටි වශයෙන් උපදිනවා. සිතින් දැඩිව අල්ලගෙන ලෝකයේ පිළිබඳව වාසය කරනවා. එතකොට අපි අර ඒකයි උපය උපාදාන කියලා කිව්වේ. උපය සහ උපාදාන වශයෙන් අපි ලෝකේ අල්ලගෙන තියෙනවා. මොනවද? ස්පර්ශ ආයතන පැත්තෙන් ගොඩනැගෙන ලෝකයේ පිළිබඳව. දැන් අපිට ලෝකයේ තියෙනවා. හැබැයි අපි දන්නව නම් මේ ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා අපි ලෝක සමුදයක් දන්නවා, ලෝක නිරෝධයක් දන්නවා. එහෙනම් දැකපු දේ ආයේ උපදින්න පුළුවන් කමක් නැත්තම් කොහොමද පින්නතුනි රූපේ පැත්තේ ආපහු ලෝකයක් තියෙන්නේ? රූපේ පැත්තේ නැවත ලෝකයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ අවබෝධයට කෙනෙකුට තමන්ගේ මනස පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතාමත් සූක්ෂමව මේ පිළිබඳව නුවණින් කරුණු කාරණා විමසා බලන කෙනෙකුට. මේ ටික පිළිබඳව කෙනෙක් බලන්නේ නැත්නම්, නුවණින් විමසන්නේ නැත්නම්, නුවණින් කරුණු කාරණා පිළිබඳව මෙනෙහි කිරීමක් නැත්නම් ඔහුට කවදාවත් මේ යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එනිසා මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ මේ ඇත සහ නැත කියලා කතා කරන, ලෝකයේ තියනවා කියලා සහ නැහැ කියලා කතා කරන මේ ලෝකයේ මිදිලා අපි කොහොමද මේක පටිච්චසමුප්පන්න භාවයකින් තේරුම් ගන්න කියන එක පිළිබඳව. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන යම් විපාක සන්තතියක පැවැත්මක් තියනවා නම් මේ විපාක සන්තතියක පැවැත්ම කියන එක අපි කර්මයන්ට යටත් කොට දකිනවා නම් ඒ දකින එක වැරදි. ඒ කියන්නේ විපාක සන්තතිය පැවැත්ම කර්මයන්ට යටත් කරනවා කියන එකෙන් අදහස් කළේ අවිද්‍යාව නිසා ඇත්ත ඇති හැටියට දකින්නේ නැති නිසා, ඒ ඇත්ත ඇති හැටියට නොදන්නා කමින් අපි අර විපාක සන්තතිය පිළිබඳව අපි කර්ම සකස් කරගන්නවා නම් ඒක අපි ආශ්‍රෝපාදානයන්ගෙන් ඇසුරු වෙන බවකට තියාගෙන ඉන්නවා නම් මොකක්ින්ද? අවිද්‍යාව මුල් කරගෙන තමයි ඒකේ සකස් කිරීම තියෙන්නේ. අර ටිකේ ඇත්ත පෙන්වන්නේ නැහැ. ලෝක සමුදය හෝ ලෝක නිරෝධය පෙන්වලා දෙන්නේ නැහැ. එනිසා ලෝක සමුදයත් ලෝක නිරෝධයත් පේන්නේ නැති වෙනකොට කෙනෙකුට ඒ පැත්තෙන් ඇතිවෙනවා සාස්වතය, කෙනෙකුට ඒ පැත්තෙන් අසාස්වතය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අය ඒ අවිද්‍යාව මත කර්ම සිද්ධ කර ගැනීම කරනවා. එතකොට ලෝකයා වාසය කරන්නේ ඔය අන්තයන් ඇතුලේ. ඒ අන්තයන් තුළ වාසය කරන කෙනෙකුට අවශ්‍ය වුණොත් මේ ධර්මයන්ගේ නිරෝධය දකින්න, එයා දකිනවා මේ හේතු නිසා හටගත්ත ධර්මයෝ හේතු නැති වෙනකොට වැය වෙනවා කියන එක. එයාට හම්බෙන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ විපාක සන්තතියෙහි තියෙන Nirodhe තමයි එයාට හම්බ වෙන්නේ. එතකොට විපාක සන්තතියෙහි තියෙන Nirodhe එයාට ඇසුරු වෙන්න පටන් ගත්තාම
විපාක සන්තතියේ තියෙන නිරෝධය පේනකොට අර දේ සමුදේ පැත්තට ආපහු කර්ම සකස් කරගෙන යන හේතු ටිකක් යෙදෙන්නේ නැහැ. ඒ කිව්වේ විපාකය හටගෙන නිරුද්ධ වෙන බව පේනකොට ඒ විපාකය පැත්තට ආපහු අම්මා තාත්තා දුව පුතා ආදී ලෙස ආපහු දකින මට්ටමකට යන්නේ නැහැ. එයා දකින ඒ ධර්ම ටික හටගෙන නිරුද්ධ වෙනවා කියලා. එතකොට එයාට ආපහු දැකපු දේවල් ඒ පැත්තේ තියනවා කියන්නේ යන්නේ නැහැ. විඳපු දැනගත්ත දේවල් තියනවා කියන්නේ යන්නේ නැහැ. ඒ කියන්නේ අපි විඳින්නේ දැනගන්නේ නැහැ කියන්නේ යන්නේත් නැහැ. ඇති දේ හේතු ටික ඇති කල්හි හටගත්ත හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. ඒක තමයි එතන විද්‍යාව. විද්‍යාව නිසා සංස්කාරය නැති වෙනවා. කර්ම සකස් කරගන්න බව නැති වෙනවා. තණ්හාවට භූමිය නැති වෙනවා. එතකොට තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙනකොට අපිට එතන උපාදානයට ඉඩ නැහැ. උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වෙනකොට අපිට එතන තියෙන භවය නැති වෙනවා. භවය නැති වෙනකොට ජාතිය නැති වෙනවා. එතකොට ජරා මරණ දුක නැති වෙනවා. එහෙනම් ඒක අද නැති කරන්න පුළුවන්කම තියෙන දෙයක්. අනුත්පාද වශයෙන් යන කමක් නැති කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ කියන්නේ උත්පාද වශයෙන් ඊළඟට ආපහු අද හේතු හදලා අනාගත ඵල වශයෙන් ලබන බවක් තියෙනවා නම් ඒක අද නැති කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට අද අවිද්‍යා නිරෝධය අද කරන්න පුළුවන්. සංස්කාර නිරෝධය අද කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කිරීම තුළ. එතකොට මේ ධර්මයන්ගේ නිරෝධය අපි සාක්ෂාත් කරනකොට අපිට තණ්හා උපාදාන භව කියන මේ දේවල් ටික වර්තමානයේ තුල උපදින්නේ නැති වෙනවා. එතකොට වර්තමානයේ අවිද්‍යා සංස්කාර නිරුද්ධ කරනකොට ඒ නිරෝධය නිසා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් වෙලා තණ්හා උපාදාන භව කියන කර්ම කෙලෙස් ටික යොදන්න තැනක් නැති වෙලා ඒ වගේම එතනදී අපිට අනාගතයේට ජාතිය වශයෙන් උත්පත්ති ප්‍රතිසන්දි ලබා ගන්න හේතුව තියනවා නම් ඒක අද නැති කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මුළු සමස්ත සංසාර ප්‍රවර්තනය අද නැති කරලා වාසය කරන්න අපිට පුළුවන්කම තියෙනවා. සමස්ත පටිච්චසමුප්පාද චක්‍රය අද සිඳින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ දේශනා කළේ මධ්‍යම ප්‍රතිපදාවෙන්. හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ ගැඹුරු කාරණාව පෙන්වයි. මොකද මේ ටික මේ විදිහට සාකච්ඡා කරන්න කල්පනා කළේ සමහර කෙනෙක් බොහොම ඉක්මනට යන තැනක් තමයි මේ ලෝකයේ එහෙනම් බාහිර නැහැ අපි ඔක්කොම ගොඩනගා ගන්න දෙයක් කියන තැනකට කෙනෙක් බොහොම ඉක්මනට පත් වෙනවා මේ කතා කරන දර්ශනය වැරදවා ග්‍රහණය කර ගැනීම තුළ. ඇත්තටම අපි බාහිර කිසිම දෙයක් නැහැ කියන තැනකටපත් වෙනවා නම් ඒක නාස්තිකත්වයට යන දෙයක්. ඒක තමන් ඉන්නේ වැරදි අන්තයක් තුල. කෙනෙක් හිතනවා නම් එහෙමයි කියලා ඇති බවට ගන්න අන්තයක තුල එයත් ඉන්නේ වැරදි තැනක. මේකට හේතුව තමයි කෙනෙකුට මේක මේ විදිහටපත් වෙන්න තියෙන ප්‍රධානම හේතුව. සමහර වෙලාවට කෙනෙක් හිතනවා මේ ලෝකේ තියනවා කියලා ඒ තියනවා කියන අන්තයටපත් වෙන්නට තියෙන හේතුව තමයි ස්වෝහාර සත්‍ය සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය අතර තියෙන මේ වෙනස දකින්නේ නැති එක. වෝහාර සත්‍ය කියලා කියන්න පින්නතුනේ ඒක ව්‍යවහාරය තුළ සත්‍යයක්. ඒක සම්මුති සත්‍ය කියලාත් කියනවා. සම්මුතිය තුළ සත්‍යයක්. ඒක අපි කියන්නේ බොරුවක් කියලා. ඒක සත්‍යයක්. සම්මුතිය තුළ ඒක ඇත්තක්. සම්මුති සත්‍ය තුළ ඉන්න කෙනෙක් තමයි පරමාර්ථ සත්‍ය ගවේෂණය කරන්නේ. පරමාර්ථ සත්‍යයට අදාළ කරුණු කාරණා විමසන්නේ. එනිසා සම්මුති සත්‍ය බොරුවක් කියලා එකේදී අපිට සම්පූර්ණව සම්මුති සත්‍ය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැත්තේ නෑම කියලා. ඒකට අපි දන්නවා සත්‍යානුලෝමික ඥානය වගේ තැන්වලදී සම්මුති සත්‍ය විලෝමණය කරන්නේ නෑ. පරමාර්ථ සත්‍ය අපිට අවබෝධ කරනකොට සම්මුති සත්‍ය විලෝමණය නොකොට ඒක අවබෝධ කරනවා. ඒකට ඒ දෙකම එයා දන්නවා මධ්‍යම ප්‍රතිපදාවෙන්. ඒ දෙකම එයාට එකක් ප්‍රතික්ෂේප කරමින් යන තැනකටපත් නොවි මනසපත් කරගන්නේ කොහොමද කියලා. මොකද මේක සම්මුතිය තුළ ඇත්තක්. ව්‍යවහාරයේට ඇත්ත ඒක. සම්මුති කියලා කියන්නේ අපි පනවගත්ත දේවල්. අපි ලෝකයේ තුළ සම්මත කරගන්න දේවල්. වටිනාකම්, නොවටිනාකම්, හොඳ හෝ නරක මේවා අපි ඇති කරගන්න සම්මුතියන් තියෙනවා ලෝකයේ තුළ. මේ නාම ආදී වශයෙන් අපි ඇති කරගන්න සම්මුතියන් තියෙනවා ලෝකේ. ඒවා සම්මුතිය බොරුවක් නෙමෙයිනේ. ඒක සත්‍යක්. අපිට
ලෝකය හට ගන්නවා නිරුද්ධ වෙනවා ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ සම්පතිය පේන්නේ නැති වෙනකොට අපිට පවතිනවා කියන එක ඇතුලේ අපි හදාගත්ත සම්මුතියන් තියෙනවා මේ ඉන්න අම්මක් ඉන්නවා ඒක ලෝකයේ ඇතුලේ සම්මුතියක් මිනිස්සු ජීවත් වෙන්නේ සම්මුතිය ඇතුලේ මිනිස්සු කර්ම කරන්නේ සම්මුතිය ඇතුලේ මිනිස්සු මැරෙන්නේ සම්මුතිය ඇතුලේ මිනිස්සු උපදින්නේ සම්මුතිය ඇතුලේ සමස්ත සත්ව ප්‍රජාවම සම්මුතිය තුල වාසය කරන ඉපදීම මැරීම කර්ම සකස් කිරීම මේ හැම දෙයක්ම සම්මුතිය ඇතුලේ තියෙන දේ. ඉතින් කාට හරි දුක නැති කරන්න ඕනේ නම් ඒකට සම්මුති සත්‍ය විතරක් ප්‍රමාණවත් නැහැ. එහෙනම් සම්මුති සත්‍ය විලෝමනයක් කරගන්නේ නැතුව පරමාර්ථ සත්‍ය ගවේෂණයක් කරගන්න අවශ්‍යයි. සම්මුති සත්‍ය කියන එක විලෝමනය කරන්නේ නැතුව එනිසා යා දකිනවා පරමාර්ථ වශයෙන් පවතින ධර්මයන් මොනවාද කියලා. ඒ ධර්මයන් සහ ධර්මතාවයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට එයාට පේනවා ස්කන්ධ ආදී ධර්මයන් අනිත්‍ය ආදී ලක්ෂණයන්ගෙන් යුක්තයි කියන එක. එතකොට අන්නේ ධර්මයන්ගේ අනිත්‍යතා ධර්මතාවයේ පිළිබඳව නුවණක් උපද්ද ගන්නකොට එයාට පේනවා මොහොතින් මොහත හටගෙන නිරුද්ධ වෙන ධර්ම සම්පතියක්. කොටින්ම කියනවා නම් අර සම්මුති සත්‍ය ඇතුලේ බරසාරව හම්බෙන දේවල් වල අර පිට පොත්ත තියෙනකොට හරියට හරය රැහැල අයින් කරනවා. බෙරයක් හදන්න ඕන වුණාම කොහොමද බෙරයක් හදන්නේ? කඳක් අරගෙන මේ කඳේ තියෙන අර මැද තියෙන හරය මැද තියෙන කොටස් ටික මොකද කරන්නේ? ගලවලා අයින් කළා දාන්න. පිට පෙනුම තියෙනවා. හැබැයි ඇතුළත කොටස් ටික නැහැ. අන්න ඒ වගේ සම්මුතිය කියන එක ඇතුළේ ව්‍යවහාරයේ තියෙන හැබැයි ආ නුවණින් දැන දැකම ව්‍යවහාර කරනවා. නුවණින් දැන දැකියා ව්‍යවහාර කරනවා කෙනෙක් මුලාවෙන් ව්‍යවහාර කරනකොට කෙනෙක් නුවණින් දැන දැක ව්‍යවහාර කරනවා ඒක ප්‍රශ්නේ තිබුණ ව්‍යවහාරය නෙමෙයි නුවණ ඇති භවයේ සහ නුවණ නැති භවයේ ඒ නිසා පරමාර්ථ සත්‍ය අවබෝධය තුළ වෙන්නේ කෙනෙක් නැහැ කියලා නාස්තිකත්වයට පත්වීම නෙමෙයි සම්මුතිය ඇසුරු කරන නුවණින් ඉඳගෙන හැබැයි ආ ලෝකය ඇසුරු කරන විදිහට ඒ සම්මුතිය ඇතුලේ දුක් වෙන්නේ නැහැ ඉපදෙන්නේ නැහැ ලෙඩ වෙන්නේ නැහැ මරණයටපත් වෙන්නේ නැහැ කුසල් කරන්නේ නැහැ අකුසල් කරන්නේ නැහැ ඒ සියල්ලට තියෙන හේතුව එයා දුරු කළා තියෙනවා. මොකද එයා පරමාර්ථ ධර්මය පිළිබඳව අවබෝධ කරගෙන තියෙන කෙනෙක්. එයාට හම්බෙන්නේ මොකද්ද? දුකම උපදින්නේ දුකම උපදිනවා. නිරුද්ධ වෙන්නේ දුකම නිරුද්ධ වෙනවා. හේතු නිසා හටගන්න ලක්ෂණය දුක්ඛමේව උපජ්ජති. එතකොට උපදිනකොට දුකම තමයි උපදින්නේ. නිරුද්ධ වෙනකොට ඒ ලක්ෂණයම විපරිණාම දුක්ඛ ලක්ෂණයම තමයි නැති වෙන්නේ. සංකත බව සහ විපරිණාම බව. දුක්ඛ ලක්ෂණය යා දකිනවා. ලෝකේ හට ගන්නවා නම් හටගන්නේ මොකද්ද හේතු නිසා හටගන්න හැම දෙයක්ම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි දුකම උපදින ඒක නිරුද්ධ වෙනකොට දුක්ඛ ලක්ෂණයමයි ඒ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත දෙම නිරෝධයටපත් වෙනවා දුකම උපදිනවා දුකම නිරුද්ධ වෙනවා කියන එක යා දකිනවා එතකොට දුකෙම හටගෙන දුකම නිරුද්ධ වෙනවා කියන එක දකිනකොට ඒ දුකම හටගෙන දුකම නිරුද්ධ වෙනවා කියන එක දකින දර්ශනය එයාට නිර්වාණය සාක්ෂාත් කරන එක ගෙනල්ලා දෙන්න නිර්වාණ දර්ශනයට යාගේ මනසපත් කරන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ තැනට අවශ්‍ය ධර්ම කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ කච්චානගොත්තර දේශනා කරන්නේ. ඉතින් මේ සූත්‍රය විශේෂයෙන්ම ඔබ අහලා තියෙන ඔබට පුරුදු සූත්‍ර දේශනාවක්. හැබැයි මේ සූත්‍ර දේශනාව පාදක කරගන්න හේතුනේ බොහෝ කෙනෙක් බොහෝ දෙනෙක් බහුල වශයෙන් දකින්න පුරුදු වෙලා ඉන්නවා අර නාස්තිකත්වයට හිත තියන්න. නාස්තිකත්වය කියලා කිව්වේ නැහැ කියන අන්තයට හිත තියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නැත කියන අන්තයට කෙනෙක් හිත තියනවා නම් ඒක සාවද්දයක වැරදි. එහෙම හිතන එක, එහෙම කල්පනා කරන එක වැරදි. ඒ නිසා අපි නාස්තිකත්වයටපත් විය යුතු නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ හේතුඵල ධම දකින්න තැනටපත් වෙන එක. උපදින්නේ කොහොමද? අපිට ඒක දකින්නකොට පේන ස්පර්ශ ආයතන හයෙම හටගන්න බව සහ නිරුද්ධ වෙන බව. එතකොට යම් ඇහැක් යම් බඳු ඇහැක් හටගත්තනම් යම් බඳු රූපයක් හටගත්තනම් යම් බඳු හිතක් හටගත්තනම් ඒක නෑ කියන්නේ හටගත්තා. ඒ වගේ මේ ධර්මයේ ඉතුරු නැතුව වැය වුණා. ඉතුරු නැතුව නිරුද්ධ වුණා. නිරුද්ධ වුණාට පස්සේ ආපහු ඒ රූපේ දකින්න පුළුවන් කියලා එක අදහසක් තියෙනවනම් ඒ අදහස දැන් ඔහුට උපදින්නේ නෑ. ඒ වගේම කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට රසන රසය, කයට දැනෙන ස්පර්ශයන් මේ හැම දෙයකම තියෙන යථාර්ථය අපිට මේ විදිහට නුවණින් විමසා බලන්නට පුළුවන්කම තියෙනවා. මේ යථාර්ථය අපි නැවත 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 නුවණින් සම්මර්ෂණය කරනකොට මේ යථාර්ථය නැවත නැවත අපි නුවණින් විමසා බලනකොට
පින්නතුනි මේ ලෝකයේ පිළිබඳව යම් බඳු ආකාරයක සංකලේශී බවක් තියෙනවා නම් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අපි අසුරු කරන බවක් තියෙනවා නම් උපය ලක්ෂණයන් තියෙනවා නම් ලෝකෙට එළඹෙන ගති තියෙනවා නම් අන්නේ දේ නැති වෙන්නේ මොකද එළඹෙන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ දුකම නම් හටගන්නේ දුකම නම් නිරුද්ධ වෙන්නේ උපය උපාදාන පවත්තන්න භූමියක් නැහැ ඒ නිසා ඒ දේවල් පේන්නේ නැහැ එතකොට මෙන්න මේ තැනට අපේ මනස පින්නතුනි අපිට පත් කරගන්නට ස්වභාවයෙන්ම පත් කරගන්නට පුළුවන්කම තියෙනවා මේ ආර්ය දර්ශනය තුළ අපේ මනස නැවත නැවත භාවිත කිරීම තුළින් මේක තමයි මූලික දර්ශනය මේ තමයි අපි අවබෝධ කරගත යුතු දේ පටිච්ච සමුප්පාදය තුළ අපිට ස්මතු කරගන්නට තියෙන යථාර්ථයත් ඒක කර්ම සහ කෙලෙස් ටිකක් නිසා මේ දුකම උපදිනවා දුකම නිරුද්ධ වෙනවා දුක්ඛේ ඥානය අපිට උපදව ගන්න පුළුවන්කම තියෙනවා ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා කර්මයට තණ්හා කරගෙන නැවත උපදිනවා සමුදේ පැත්ත අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒ වගේම තණ්හා නිරුද්ධ කළොත් දුක පිරිසිඳ දැකීම තුළ තණ්හාව නිරුද්ධ කළොත් ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කළොත් අපිට ඒක අපහු උපදවන්න නැති වෙන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම ඒකට අවශ්‍ය ප්‍රතිපදාව මාර්ගයේ වඩන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහට අපිට හම් වෙනවා පටිච්ච සමුප්පාද ධර්මයේ විශ්ලේෂණය කරගන්නකොට අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නුවණ ස්මතු වෙන. එතකොට මෙන්න මේ ආකාරයට අපිට මේ ධර්මයේ පිළිබඳව නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රායෝගික කරණය සඳහා නම් ප්‍රතිපදාව හැටියට සම්මාදිට්ඨිය අපිට කොටස් දෙකකින් හම්බ වෙනවා. ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වශයෙන්. ලෝකෝත්තර සම්මාදිට්ඨියට අවශ්‍ය ඥානය පිළිබඳව තමයි අපි කතා කළේ. ඒක උපදව ගන්නට නම් අපිට අවශ්‍ය වෙනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය අපිට උපදව ගන්නට අවශ්‍ය නම් අපිට එතනදී කර්මය කර්මඵලය ආදී මේ හේතුඵල ධර්මයේ පැවැත්ම පිළිබඳව අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා කුසල කර්ම අකුසල කර්ම ආදීෙහි ස්වභාව ලක්ෂණයන් පිළිබඳව. ඒක තේරුම් ගන්නකොට අපිට ඊළඟ අවස්ථාව හැටියට සත්‍යානුලෝමික ඥානය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍යයන්ගේ තියෙන විලෝමනයක් නොකොට තේරුම් ගැනීම කියන තැනට. ඒකට අපිට උපකාර කරනවා ප්‍රතිපදාව හැටියට සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේදී මනස වඩන විදිහ අනුව සත්වේක් පුද්ගලයෙක් ඉන්නවා කියලා හැඟීමක ඉන්න කෙනෙකු සතිපට්ඨානය වඩනකොට එයා පෙන්වලා දෙනවා නෑ මෙතන කොටස් ටිකක පැවැත්මක් තියෙන්නේ. එහෙම නැතිනම් මෙන්න මේ වගේ ධර්මයන්ගේ පැවැත්මක් තියෙන්නේ කියන එක පෙන්වා දෙමින් එයා විපස්සනාව පැත්තෙන් පෙන්වලා දෙනවා පරමාර්ථ ධර්මයන්ගේ හට ගැනීම සහ සමුදේ වැය කියන තැන දක්වා එයා නුවණින් පෙන්වා දෙනවා. එතකොට සතිපට්ඨානය කියන එක අනුපූර්ව ලෙස පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා නිර්වාණය සාධනය කරන්න පුළුවන් වන ආකාරයට. ඒ නිසා අපිට දැන් කරන්න යමක් අවශ්‍ය නම් දැන් කරන්න අවශ්‍ය වෙන්නේ මොකක්ද? කරන්න අවශ්‍ය වෙන දේ තමයි සතර සතිපට්ඨානය තුළ මනස භාවිත කිරීම. ඉතින් සතර සතිපට්ඨානය ඇතුළේ අපි අපේ මනස නැවත නැවත භාවිත කරනවා නම් ඒක තමයි නිවනට මඟ, ඒක තමයි අප විසින් කළ යුතු දේ බවට පත් වෙන්නේ. ඉතින් ඔබත් අප්‍රමාදීව සතර සතිපට්ඨානයෙහි ඔබේ මනස භාවිත කරන්න, සතිපට්ඨානය තුළ භාවිත ඔබේ මනස නිර්වාණ අවබෝධයෙහි ඔබ ගෙන දක්වයි නැතිනම් නිර්වාණය කරා ඔබ පමුණුවයි වෙන දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් ඔබට පටන් ගන්න තියෙන්නේ නිවැරදිව දර්ශනයේ තේරුම් අරගෙන සාක්ෂාත් කිරීම සඳහා ප්‍රතිපදාව විදිහට ඔබට සතර සතිපට්ඨානයෙහි ඔබේ මනස භාවිත කිරීම තමයි සිද්ධ කළ යුතු වන්නේ. ඒ නිසා සතිපට්ඨාන භාවනාවේහි අප්‍රමාදී වන්නට කියලා ඔබ හැම දිනාටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි, කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන පින්නතුම්
බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. අද ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා එංගලන්තයේ පදිංචි තිලංක යාපා සහ තරිඳු යාපා සහෝදරයන් දෙපළ විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා කරන්නට. අප්‍රේල් 10 වන දින හදිසියේ අභාව ප්‍රාප්ත වුණ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ මංගලිකා බණ්ඩාර යාපා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න ඒ අප්‍රේල් 10 වන දිනට හදිසි අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ඒ මංගලිකා බණ්ඩාර යාපා මෑණියන් ප්‍රධාන කරගත්ත ඔබ සියලු දෙනා නමින් වර්ග පරම්පරා ඥාතෝ මිය පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තුව සිටී නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් ලබත්වා. ඒ ඥාතීන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන තිලංක යාප්පා මහත්මයා, තරිඳු යාප්පා මහත්මයා කියන මේ සහෝදරයන් දෙපළ බලාපොරොත්තු වෙනවා. පියතුමා වන ඒ කමල් බණ්ඩාර යාප්පා මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් බව සහ දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරන්නට එතුමන් ප්‍රදාන කරගත්ත දායකත්වයේ දරණ ඒ තිලංක යාප්පා සහ තරිඳු යාප්පා කියන එංගලන්තයේ පදිංචි සහෝදර දෙපළටත්, පවුලේ සෑම සියලු දෙනාටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.